අයිබෝවන් සුබ උදැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල ජාතික ජන බලවේගයෙන් රජයට චෝදනාවක් ඉන්දියාව ලැබෙන තුන්වනදා දක්වා තවදුරටත් වසා දැමේ දකුණු කොරියාව ඡන්දයක් තියයි ජාත්‍යන්තරින් චෝදනා ඉදිරියේදී මහමැතිවරණයේ පැවැත්විය හැකි ආකාරයට කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජයක් වශයෙන් පියවර ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දැන් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තියන්නේ එතුමා මැතිවරණ කොමිසමේ වැඩ කටයුතු සඳහා බලපෑමක් කරන්නේ නැහැ. මැතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ යුතුයි කියලා. හැබැයි කෙසේ වෙතත් අපි මැතිවරණ කොමිසමට ඉදිරියේදී මැතිවරණයක් පවත්වන්න පුළුවන් ආකාරයට රටේ මේ කොරෝනා වෛරසයේ මර්ධනය කිරීම රජයක් හැටියට සිදු කරනවා. රජයේ කාර්යභාරය ඉටු කරයි මැතිවරණ කොමිසම අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය ඉටු කරයි කියලා. මේ විපක්ෂය කියන ආකාරයට මැතිවරණයම ඉලක්ක කරගෙන නෙවෙයි අපි අපේ වැඩ කටයුතු රජය විසින් සිදු කරන්නේ. රටේ අද පවතින අවශ්‍යතාවය තුළ ඒ රටේ ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න අවශ්‍ය තීන්දුව తీරන අපි ආණ්ඩුවක් හැටියට අරගෙන තියෙනවා. මැතිවරණය පවත්වන්නේ අනිවාර්යෙන්ම මේ රටේ තත්ත්වයේ සුබදායක වුණාට පස්සේ එය හැකි ඉක්මනින් සිදු කරන්න රජය ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශය රාජ්‍ය සේවය සියලු දෙනාම යහුසුලව කටයුතු කරනවා. ඒක මැතිවරණය ඉලක්ක කරගෙන කරන කාර්යයක් නෙවෙයි රටේ ලෝකයේ අද පවතින මේ ව්‍යසනය නැති කිරීම සඳහා. මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබෙනවා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ඉන් සිදු කරන සමාජීය බලපෑම සහ එය මර්ධනය කිරීමට ගන්න ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණයේ පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග මෙම සාකච්ඡාව පැවැත්වීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි. මේ අතර COVID-19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනුතර හඳුනා ගැනීමත් ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගින් සමගී වගකීම බව අවධාරණය කරන ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් සියලු කැප කිරීම කිරීමට සූදානම් බවද මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. රටකට මැතිවරණ අවශ්‍ය නමුත් මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ වර්තමානයේ ජනතාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්පුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේකදී මම පැහැදිලිවම කියන්න ඕනේ අපි විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම හිම් පිටතදීත් අපි පැහැදිලි කරා ලෝකයේ මේ වෛරසය චීනෙන් ආරම්භ වෙලා යුරෝපය හරහා ඇමරිකාව දක්වා ගිහිල්ලා ව්‍යාප්ත වෙනකොට මේකේ තියෙන භයානකම එහෙම නැත්නම් මේක අපේ වැනි රටකට ආවොත් මොනතරම් පීඩාකාරී භීෂණකාරී තත්වයකට අපේ රටේ ජනතාව මුහුණ දෙයිද කියලා. නමුත් පැහැදිලිව කියන්න ඕනි රජයක් හැටියට රජයේ සියලුම බලධරයන්ගේ ඔළුවේ වැඩ කරේ මේ මැතිවරණය. මෙයාලගේ කාර්ය උනේ මේ තුනෙන් දෙක බලයක් ලබා ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාරයේ කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියලා. මේ සම්බන්ධයෙන් අපි කොයිතරම් විපක්ෂයක් හැටියට කතා කරත් මාර්තු 19 වෙනිදා නාම යෝජනා බාර දෙන තෙක් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගණනාවක් ගත්තේ නැහැ. මේ මැතිවරණය තුනෙන් දෙකේ පිස්සුව නිසා ජනතාව අද ඉතාමත් අපහසු තැනකට වැටිලා තියෙනවා. අපි පැහැදිලිවම කියන්න ඕනේ මැතිවරණ අපිට අවශ්‍යයි. නමුත් මෙවැනි විවේචනයක් තුල තමන්ගේ බලය තහවුරු කරගන්න මැතිවරණයක් පස්සේ ගිහිල්ලා රටේ ජනතාව අනතුරට පත් කරනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි විශේෂයෙන්ම විපක්ෂයක් හැටියට අපි රටේ ජනතාව පැත්තේ ඉඳගෙන අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිත බේරගෙන මේ ව්‍යසනයෙන් අපේ රට ගලව ගන්න. ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. සුදුසු කාලයේදී මැතිවරණයේ පැවැත්වීමට රජය පියවර ගන්නා බවත් වෛරස් තත්ත්වය මර්ධනයට මෙවැනි විට මූලිකත්වයේ දී ඇති බවත් අමාත්‍ය සෙන් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජනාධිපති ලේකම් තුමා ලිපියකින් දැන්නුවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍ය නැහැ මැතිවරණයක් ලැබීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කොමිසමට බලය තියෙනවා කියලා. උදාහරණයක් හැටියට තමයි කිව්වේ
අප්‍රේල් 25 වෙනිදා ගත වෙච්ච දින 14 ගත වෙනකොට ඕනනම් මැතිවරණයක් තියන්න පුළුවන් කියලා. ඒ උදාහරණයක් හැටියට නීතිමය තත්ත්වෙයි පෙන්වුවේ. මේකට විශාල වශයෙන් කලබල වෙලා ඉන්නවා ජනතා විත්ති ප්‍රමුණ සජ්ජාති පක්ෂ සහ විපක්ෂේ. විපක්ෂයේ මැතිවරණ වලට බය දෙඟලුවට අපිට කරන්න දෙයක් නැහැ. අද වෙනකොට විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා හැටියට පත් නොවුණා නම් අද රටර වෙන්න තියෙන ඉරණම ගැන ওই විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුනේ කතා කරන්නේ. අද අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා විද්වත්තු මේ රටේ සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳව කතා කරනවා. එදා LTT ත්‍රස්තවාදය අවසන් කරන්ඩ ප්‍රමුණ ගත්ත ඒ බර කරට ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඒ රණ යුරෝපීය සම තමයි අදත් මේ කොරෝනා වෛරසය අවසන් කරන්න යුද්ධය කරන්න කියන එක අපි ඉතාම සන්තෝෂින් කියන්න ඕනේ. මැතිවරණයක් උඩ තියාගෙන ඒක පාවිච්චි කරලා මේ වෙලාවේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිකරන මේ විපක්ෂයේ කටයුතු කිරීම පිළිබඳව අපි ඉතාම කනගාටුවට පත් වෙනවා. පාරිපෝෂණයට අවශ්‍ය තරමට සහල් තොග මෙරට පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ යලකන්න එක වී ඇටියක්වත් ආවේ නැතත් ලබන අප්‍රේල් වෙනකන් රටේ පරිභෝජනයට වී තියෙනවා. අපට වී අවශ්‍ය වෙන්නේ අවුරුද්දකටම මෙට්‍රික් ටොන් 136. අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් 145.50ක් ප්‍රමාණයක්. මේ මහා කන්නේ ලොකු අස්වැන්නක් ආවා. ඒ නිසා වීවල හිගයක් නැහැ. මේ තියෙන වී ටික හාල් කරගන්න ඕනේ. අන්න එතනයි දැන් තියෙන කාරණා. මේ ආණ්ඩුව ආපු හැටියෙම රුපියල් 80 ගණන් වල තිබුණු හාල් කිලෝ එක රුපියල් 115ට ගියා. කීරිසම්බ හාල් කිලෝ එක රුපියල් 100ට දෙන්න පුළුවන් හාල් කිලෝ එක තමයි රුපියල් 165ට විතර කාලයක් විච්චේ. දනොත් එහෙමනම් ආණ්ඩුව මොකද කරේ? රුපියල් 100ට දෙන්න පුළුවන් කීරිසම්බ හාල් කිලෝ එක රුපියල් 125ක්. රුපියල් 25ක අයිතු ලාභයක් ලබන. වහම එක නමක් ගන්න. ඒ නිසා ආණ්ඩුව කොන්ද කිලින් තියාගෙන තීරණයක් ගන්න පාරිභෝගිකයාට හාල් වල දිගයක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන තරම් වී තියෙනවා. ගොවියක් සකින පාරිභෝගිකයක් සකින වැඩ පිළිවෙලකට යන්න කියලා අපි ආණ්ඩුව යෝජනා කරනවා. ඒ සඳහා සද්භාවින් ආණ්ඩුව උදව් කරන්න අපි සූදානම් කියන කාරණේ මතක් කරගන්න. දින 21ක් වසා තෙමුණු ඉන්දියාව තවත් දින 19ක් වසා තෙමීමට ඉන්දියා ක්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන තිබෙනවා. දින 21ක් වසා තමා තිබූ ඉන්දියාව ලබන මැයි මස 3 වනදා දක්වා තවදුරටත් වසා තැමීමට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නව වසර වෙනුවෙන් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයේදී. මේ වන විට නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා ක්‍රියාමාර්ග ගත්තද වෛරසය තවදුරටත් සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. පෙරටත් වඩා සුපරීක්ෂාකාරී ලෙස ඉදිරියේදී නීති රීති ක්‍රියාවට නැංවිය යුතු බවත් වෛරසය පිටුදැකීම සඳහා ජනතාවට පියවර හතක් අනුකමනය කරන ලෙසත් සිය ජනතාව අමතමින් ප්‍රකාශ කළා. ඒ වැඩිහිටියන් ගැන සැලකිලිමත් වීම, සමාජ දුරස්ථභාවය පුහුණු වීම, ප්‍රතිශක්තිකරණයේ ඉහළ නැංවීම සඳහා ආයුර්වේද අමාත්‍යංශයේ උපදෙස් අනුකමනය කිරීම, ආරෝග්‍ය මෘදුකාංගය බාගත කර ගැනීම, අගහිඟකම් සහිත අයට උපකාර කිරීම, ඔවුන් රැක ගැනීම, රැකියා අහිමි නොකිරීම, වෛරසයට එරෙහිව සටන් කරන පිරිසට ගෞරව දැක්වීම යන පියවරයන් පිළිබඳවයි. තමා සියලු දෙනා මුහුණ දී ඇති ගැටලු හඳුනන බවත්, රට වෙනුවෙන් එක්ව විනයගරුකව ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා जनतावगिन इल्ली मक करते बिनवा। रोज की कमाई से अपनी जरूरतें पूरी करते हैं, वही मेरा एक बृहत परिवार है। इत्सम के नपके उदासन प्रवृत्ति विकास ये मिनी माव जपात बिनवा। यालि थम एमु मध्याह्न प्रवृत्ति विकास शात सम के ओबित सुपदम। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.